ආයුබෝවන්. වර්තමාන සමාජය තුළ දක්නට ලැබෙන මානසික රෝග අතරින් බහුල ලෙසම දක්නට ලැබෙන රෝගයක් තමයි ડિප්‍රෙෂන් කියලා කියන්නේ. පසුගිය කාලේ වකවානුව තුළම අපි බොහෝමයක් දෙනා කතාබහට ලක් වෙච්ච කාරණාවක් තමයි මේ ડિප්‍රෙෂන්. මොකද මේ ડિප්‍රෙෂන්? ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා වසරකට පිට මිලියන 300ක් අධික ප්‍රමාණයක් මේ ડિප්‍රෙෂන් වලින් පීඩා භුගනවා කියලා. ඒ කියන්නේ විෂාදය. අපි විෂාදය කියවට වඩා බොහෝ දෙනෙක් දන්නේ ડિප්‍රෙෂන් කියලා. ඒ වගේම වසරකට ලක්ෂ 8ක ප්‍රමාණයක් මේ ડિප්‍රෙෂන් නිසා සේදවි හානි කරගන්නවා. අපි කවුරුත් අපේ මානසික සෞඛ්‍ය ගැන වඩාත් සැලකිලිමත් වෙනවද? අන්න එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි කායික විදිහට සැලකිලිමත් වුණාම නට අපි මානසික වශයෙන් සැලකිලිමත් වෙනවද? ඉතින් ඔන්න ඔය කියන කාරණාව ගැන තමයි මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්නේ. මේ ડિප්‍රෙෂන් කියන්නේ මොකද්ද? මේ ડિප්‍රෙෂන් ඇති වෙන්නේ කොහොමද? අපි කොහොමද හඳුනාගන්නේ සහ මේවට ප්‍රතිකාර සඳහා යොමු වෙන්නේ කොහොමද කියන කාරණා මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න සූදානම්. මේ ડિප්‍රෙෂන් කියන රෝගී තත්ත්වය සමහරු තමන්ට තියෙනවද නැද්ද කියලාවත් හරියාකාරව දන්නේ නැහැ. ඒ නිසාම මේ ડિප්‍රෙෂන් කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව කවුරුත් වැඩි සැලකිලිමත් වෙන්නේ නැහැ. හැබැයි පසුගිය කාලවකවානුව තුළ අපි දන්න කියන බොහෝ ප්‍රසිද්ධ චරිත අපි අතරින් සමගත්තා මේ ડિප්‍රෙෂන් රෝගී තත්ත්වය නිසා. ඇතැම් පුද්ගලයන්ට මේ ડિප්‍රෙෂන් රෝගී තත්ත්වය තමන්ට තියෙනවා කියලා පිළිගන්න කැමතිත් නැහැ. සහ ප්‍රතිකාර සඳහා යොමු වෙන්න කැමතිත් නැහැ. සමාජයේ ලොකු මතයක් තියෙනවා දෙමව්පියන් දරුවන්ට ડિප්‍රෙෂන් තත්ත්වය තිබ්බත් රෝගී වෛද්‍යවරයෙකුට යොමු කරන්නවත් කැමති නැහැ. මොකද තමන්ගේ පවුලට කරලක් වෙයි මානසික රෝගියෙක් තමන්ගේ පවුල තුල ඉන්නවා කියන දුර්මත නිසා. ඉතින් මම අද කතා කරන මුලින්ම මේ ડિප්‍රෙෂන් කියන්නේ මොකද්ද කියලා. ડિප්‍රෙෂන් කියන්නේ මොකද්ද කියන කාරණාව ගැන කතා කරනකොට ඇමරිකානු මනෝවිද්‍යා සංගමයේ DSM-5 අත්පොත විදිහට භාවිත කරන්නේ අපි හැමෝගේම මනෝ උපදේශනය අපි ඉගෙන ගන්න හැමෝගේම අත්පොත විදිහට සැලකුම් ලබන්නේ මේ DSM-5. මේක දක්වලා තියෙනවා කරුණු කිහිපයක් දක්වලා තියෙනවා. මේ අතරින් කරුණු රෝග ලක්ෂණ පහක් හෝ ඊට වඩා ප්‍රමාණයක් දවස පුරාම හරි සති දෙකක් පුරාවට හෝ ඊට වැඩි කාලයක් තුළ දිගින් දිගටම හෝ නොකඩවා පවතිනවා. ඒත් එහෙමත් නැත්නම් අතර වරින් වර හෝ පවතිනවා නම් ડિප්‍රෙෂන් රෝගී තත්ත්වය පවතිනවායි කියලා සලකනවා. ඒ කියන්නේ අපිට සාමාන්‍ය පුද්ගලයෙකුට මේ ડિප්‍රෙෂන් තියෙනවායි කියලා අපිට නිර්ණය කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එක්කෝ සුදුසුකම්ලත් මනෝචිකිත්සකවරයෙක් සහ මනෝවෛද්‍යවරයෙක්ට පමණයි මෙය නිශ්චය කිරීමේ හැකියාව තියෙන්නේ. ડિප්‍රෙෂන් කියලා කියන්නේ අවපීඩන මනෝභාවයන් මූලික කරගෙන ඇතිවෙනා වූ මානසික තත්ත්වයක්. මේ කියන්නේ මේකෙදි ප්‍රධාන කාරණා දෙකක් වැදගත් වෙනවා. ඒ කියන්නේ පළමු යන්න විදිහට ගත්තහම අපි එදිනදා කරන වැඩ කටයුතු සම්බන්ධයෙන් අපේ සිතේ සතුටක් නැතිකම. අපි කැමැත්තෙන් නෙවෙයි දේවල් කරන්නේ. අන්න ඒ කියන කාරණාවත් එක්කම පළවෙනි කාරණා විදිහට ડિප්‍රෙෂන් රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි කරන සෑම ක්‍රියාවක්ම දුකින්, දුම්නසින් කරන්නේ අපි. කිසිම තෘප්තියකින් නෙවෙයි කරන්නේ. නැත්නම් දවස පුරාම පසුගාමී ස්වභාවයෙන්, කනස්සල ස්වභාවයෙන් ඉන්නවනම් එක්කෝ මේ රෝගී ලක්ෂණ දෙකෙන් එකක් හෝ දෙකම හෝ පැවතීම විෂාදයේ විදිහට අපි සලකනු ලබනවා. ඊට අමතරව මේ ડિප්‍රෙෂන් කියන රෝගී තත්ත්වය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම හැදෙනවා. ඒ වගේම කාන්තා පාර්ශවයට වැඩි ප්‍රවණතාවයක් තියෙනවා කියලා පර්යේෂණ වගේ සුවාගෙන තියෙනවා. අපි කතා කරමු මේ ડિප්‍රෙෂන් රෝගී තත්ත්වය හැදෙන්නේ කොහොමද? මොනවාද මේකට බලපාන සාධක කියලා. මේකෙදී අපිට මුලින්ම කාරණා කිහිපයකට බෙදන්න පුළුවන්. ජීව විද්‍යාත්මක සාධක, මනෝ විද්‍යාත්මක සාධක, ජානමය සාධක සහ සමාජීය සාධක විදිහට. ජීව විද්‍යාත්මක සාධක විදිහට සලකනකොට අපේ රැකියා තත්ත්වය හෝ අධ්‍යාපන කටයුතු හෝ ඒවෙන් ඇතිවන බලපෑම්, එහෙමත් නැත්නම් රැකියාව අහිමි වීම, රැකියා ස්ථාන මාරු, විවාහය තුළ ඇතිවනා වූ ගැටලුකාරී තත්ත්වයන්, දික්කසාදය, එහෙමත් නැත්නම් වෙන්වීම, එහෙමත් නැත්නම් අපිට විභාගසමත් වීම, ඒ වගේ දේවල් ජීව විද්‍යාත්මක සාධක විදිහට මේකෙදි හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මනෝ විද්‍යාත්මක සාධක විදිහට හඳුනා ගන්න පුළුවන් අපේ මොළයේ ඇතිවෙනව රසායනික ද්‍රව්‍යවල වෙනස් වීම. එහෙමත් නැත්නම් හෝමෝනවල ඇතිවන බලපෑම්. එහෙමත් නැත්නම් ස්නායු සම්ප්‍රේෂකවල ඇතිවන වෙනස් වීම නිසාත් මේ ડિප්‍රෙෂන් රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ජානමය සාධක. ජානමය සාධක කිව්වහම මේ පරම්පරාවෙන් පරම්පරාවට එන්න පුළුවන්ද කියන ගැටලුව එනවා. ආරය. එහෙමත් නැත්නම් මවගෙන් පියාගෙන් දරුවන්ට ડિප්‍රෙෂන් රෝගී තත්ත්වය හැදීමේ සම්භාවිතාවයක් තියෙනවා. හැබැයි මේකෙන් කියන්නේ නැහැ මවට පියාට ડિප්‍රෙෂන් තිබූ පමණින්ම තමන්ගේ දරුවන්ටත් එසේ වෙනවාමයි කියලා. එසේ වීමට යම් සම්භාවිතාවයක් පමණයි තියෙන්නේ. ඒ වගේම සමාජීය තත්ත්වයන්. සමාජීය තත්ත්වයන් ඉදිරිය ගත්තහම
අපි සමාජයෙන් යම් යම් කිසි පුද්ගලයෙක්ට සමාජයෙන් එල්ලවෙන බලපෑම් එහෙමත් නැත්නම් අපහස එහෙමත් නැත්නම් කොන් කිරීම නැත්නම් සමාජයෙන් ගැරහීමට ලක්වීම ඒ වගේ දේවල් ඊට අමතරව අපහස කිරීම පහත් කොට සැලකීම අන්නේ කියන කාරණාත් එක්කම මේ ડિප්‍රෙෂන් කියන රෝගී තත්ත්වය අපිට ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කාරණා වලින් යම් කෙනෙක් පීඩා විඳිනවා නම් ඒ කෙනාට ડિප්‍රෙෂන් රෝගී තත්ත්වයට ගොදුරු වීමේ යම් හැකියාවක් තියෙනවා. මං කලින් කිව්වා වගේම DSM-5 මනෝවිද්‍යාඥයන්ගේ අත්පොත විදිහට සැලකනු ලබන මේකේ දක්නට ලැබෙන රෝග ලක්ෂණයන් වලින් පහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් අපි ડિප්‍රෙෂන් තියෙනවා කියලා සැලකෙනවා. ඉතින් අපි බලමු මේකෙදි දක්නට ලැබෙන කායික මානසික වශයෙන් දෙකටම බලපාන ලබන සාධක මොනවද කියලා. මුලින්ම මානසික සාධක විදිහට කතා කරොත් එහෙම අපිට නොරිසුම් ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දුක් මුසු ස්වභාවය. නිතරම කලකිරීමෙන් දෝමනස්යෙන් අපසු වෙනවා නම් එහෙම නැත්නම් තමා වටින්නේ නැහැ තමා නොවටිනා පුද්ගලයෙක් විදිහට හැඟෙනවා නම් ඊට අමතරව සිතේ සතුටක් නැහැ කනස්සල ස්වභාවයෙන් ගත කරනවා නම් තමා කරන සෑම ක්‍රියාවක්ම අකමැත්තෙන් කලින් කරපු ක්‍රියාකාරකම් කැමැත්තක් හෝ ආශාවක් හෝ නොමැතිව සිදු කරනවා නම් එහෙම නැත්නම් අධික ලෙස කේන්ති යනවා නම් බහුල වශයෙන් යෞවන යෞවනියන්ට මේ ડિප්‍රෙෂන් තියෙනකොට ඔවුන් කනස්සල ස්වභාවයට වඩා ඔවුන් තුළ නුරුස්සන ස්වභාවය තමයි දක්නට ලැබෙන්නේ ඒ වගේම මෙහි අවසාන ප්‍රතිඵලය විදිහට සේදි විහානි කරගන්න තමන්ට හානි කර ගැනීමට පෙළඹීම තමයි මේ ડિප්‍රෙෂන් රෝගයේ තියෙන දරුණුම තත්ත්වය බවට පත් වෙන්නේ. ඉතින් ඔය තමයි මානසික වශයෙන් කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් කාරණා ටික. ඒ වගේම ශාරීරික වශයෙන් උත් කෙනෙක්ට මේ ડિප්‍රෙෂන් රෝගී තත්ත්වය තියෙනකොට ශාරීරික වෙනස්කම් දක්නට ලැබෙනවා. ඒ තමයි කෑම අරුචිය කිව්වහම කෑම අඩුවෙන් ගැනීම හෝ කෑම නොගැනීම හරි එවන් නැත්නම් කෑම වැඩිපුර ගැනීමත් කෙනෙක්ට දක්නට ලැබෙනවා. කෙනෙක්ට වෙන්න පුළුවන්. ඊට අමතරව බර අඩුවීම් හෝ වැඩිවීම් ඒ කින කාරණාව සම්බන්ධ වෙන්නේ කෑම අරුචිය හෝ රුචිය මත. ඊට අමතරව නිින්ද නොයාම සහ කෙනෙක්ට අධික ලෙස නිින්ද යාමත් මේ රෝගෙදී දක්නට ලැබෙනවා. ඒ වගේම ශාරීරික වේදනාවන් අධික තෙහෙට්ටුවක් යම් කිසි වැඩක් එක දිගට කරගෙන යන්න හැකියාවක් නැහැ. අධ්‍යාපනයේ හෝ වේවා රැකියා ස්ථානයේ හෝ වේවා තමන් කරන වැඩ කටයුතු අවධානයෙන් යුතුව පවත්වාගෙන යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඊට අමතරව අධික ලෙස අනිත්‍යත් එක්ක නුරුසුණු ස්වභාවයන් බඩු පොළවේ ගහනවා කේන්ති යනවා ඒ වගේ තත්ත්වයන් දක්නට ලැබෙනවා හැමතිස්සෙම අවදානම් දේවල් කරන්න පෙළඹෙනවා තමන්ට හානි කරගන්න පෙළඹෙනවා එහෙම නැත්නම් මද්‍රව්‍ය දුම්වැටි ඒ වගේ දේවල් වලට ඇබ්බැහි වීම දක්නට ලැබෙනවා මේ ડિප්‍රෙෂන් රෝගයට ඇති වෙන්නත් මේ මද්‍රව්‍ය කියන දේවල් බලපාන්න පුළුවන් ඊට අමතරව අධික ලෙස දහඩිය දානවා ඇලිමෑලි ගතිය කම්මැලි කමින් දවසම ගත කරන ඔන්නෝයි කියන කාරණා ටිකත් මේ ડિප්‍රෙෂන් රෝගී තත්ත්වය තුළ ශාරීරික ලක්ෂණ විදිහට අපිට දැක ගන්න පුළුවන් මේ කාරණාවලට අමතරව කුඩා දරුවන්ටත් මේ ડિප්‍රෙෂන් රෝගයේ සැදීමේ ප්‍රවණතාවයක් තියෙනවා කුඩා දරුවන්ටත් මේ ડિප්‍රෙෂන් රෝගී තත්ත්වයේ සැදීමේ ප්‍රවණතාවයක් තියෙනවා ඒකෙදි කලාකාරී ලෙස හැසිරෙනවා එහෙම නැත්නම් පාසල් යාම් ප්‍රතික්ෂේප කරනවා කෑම ප්‍රතික්ෂේප කරනවා නිින්ද නැහැ නිතරම හඬනවා කලහකාරී ලෙස හැසිරෙනවා වගේ දේවල් මේ දරුවන් තුළ ડિප්‍රෙෂන් රෝගී තත්ත්වයේ දී දක්නට ලැබෙන. ඒ වගේම දරුවන් තුළ සේදවි හානි කර ගැනීමේ සිතුවිලි පවා ඇතිවීමේ හැකියාවක් තියෙනවා. දැන් මේ කියන කාරණා යම් පුද්ගලයෙකුට තියෙනවා නම් ඔයාලා හිතලා බලන්න මේ කියන කරුණු තමන්ටත් තියෙනවාද ඔබ මම නැත්තම් අපි දන්න කියන අපි ළඟ ඉන්න සමීපතයන්ටත් මේ රෝග ලක්ෂණයන් දක්නට ලැබෙනවාද අපි එහෙනම් මේ දේවල් වලට මොකද කරන්නේ කියලා බලමු යම් කෙනෙකු ડિප්‍රෙෂන් තමන්ට තියෙනවද නැද්ද කියලාවත් නිසියාකාරව දන්නේ නැහැ ඉතින් තමන්ට හෝ තමන්ගේ සමීපතෙක්ට හෝ මෙමෙර රෝග ලක්ෂණ තියෙනවා නම් යම් කෙනෙක්ට යම් කිසි ප්‍රශ්නයකදී අහුම්කම් දෙන්න ඔබ පුරුදු වෙන්න. ඒ වගේම ඔවුන්ට උදව් උපකාර කරන්න, එහෙම නැත්නම් ඔවුන් තනි කරන්න එපා කොයිම වෙලාවකවත්. ඒ වගේම මේ රෝග ලක්ෂණ දැඩිව ඔවුන් තුළ පවතිනවා නම් වහාම වෛද්‍යවරයෙකුට යොමු කරන්න. ඒකෙදී ඖෂධ ප්‍රතිකාර, එහෙම නැත්නම් මනෝ උපදේශන තත්ත්වයන්, ඒ වගේම චිකිත්සන ක්‍රමයන් වගේ ප්‍රතිකාර ක්‍රම සඳහා ඔවුන් යොමු කරනවා. ඒකෙදී ප්‍රජානන චර්යා ප්‍රතිකාර ක්‍රමයන්, ඒ වගේම පෞල් චිකිත්සණයන් ඊට අමතරව යුගල චිකිත්සණයන් වැනි චිකිත්සන ක්‍රමයන් සඳහා මොවුන් යොමු කරනු ලබනවා. මනෝ උපදේශන ඖෂධ ප්‍රතිකාරවලටත් වඩා මනෝ උපදේශනය තුලින් ඔවුන්ව නිසිමඟට ගන්න, ඔවුන්ගේ පෞරුෂ වර්ධනය කරන්න, ඒ වගේම ඔවුන්ගේ පසුගිය අතීත තොරතුරු පසුතැවිලි ස්වභාවයන්, නුරුස්සන ස්වභාවයන්, ඔවුන්ගේ චර්යාව වෙනස් කරන්න චිකිත්සන ක්‍රම තුලින්
මන උපදේශනය තුලින් විශාල ලෙසම හැකියාවක් ලැබෙනවා. ඉතින් Tamange සමීපතෙක්ට හෝ Tamanta හෝ මෙවැනි රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම තවත් කෙනෙක් සමග කතා කරන්න, එහෙම නැත්නම් සොයන්න පාලනය වෙන්න, නැත්නම් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වෙන්න හැකිලෙන්න එපා. කායික වගේම මානසික විදිහටත් අපි නිරෝගීව ඉමු. ඒ සඳහා ප්‍රතිකාර ලබා ගනිමු. ඉතින් මේ කාරණා කාරණාත් ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ලෝකේ ප්‍රසිද්ධ චරිත සියදිවි හානි කර ගැනීම වල ලක්ුණා වගේම මේ ડિප්‍රෙෂන් රෝගී තත්ත්වයෙන් එළියට ඇවිල්ලා තමන්ගේ ජීවිත සාර්ථකත්වයට පත් කරගත් අවස්ථා බහුල ලෙසම අපිට දක්නට ලැබෙනවා. ඉතින් ඒ පිළිබඳවත් අපි සැලකිලිමත් වෙමු, සොයමු, බලමු. ඉතින් එයාලටත් එහෙම පුළුවන් නම් රෝගී තත්ත්වයෙන් පෙළෙන අපි හැමෝටමත් නැත්නම් රෝගී තත්ත්වයට ගොදුරු වෙලා ඉන්න හැමෝටමත් මේ තත්ත්වයෙන් එළියට එන්න හැකියාව තියෙනවා. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ආයිත් හමු වෙමු. මගේ channel එක subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.